අද මොකද මේ බස් එක නේද වාහනේ යන්නේ අද බස් එක නැත්ද අද අපි පාර්ලිමේන්තුවට ආවා පාර්ලිමේන්තුව අද රැස් වුණා සභානායකතුමා කොහොමද පත් කරගත්තා අපි ජනාධිපතිතුමා අපි පත් කෙරුවා ඉතින් ඒ අනුව අපි ජනතාවට ඉදිරිපත් කරපු වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම ඒක ක්‍රියාත්මක කරනවා ජනතාව වාග දෙකක් මේක අනුමත කරලා තියෙනවා අපි බෞද්ධ ජනතාව මේ ජනතාව දුන්නු ධන වරම අපි මේකම අපි පරිදු කරන්නේ නැහැ මේ ධන වරම අනිවාර්යයෙන්ම අපි ඒකට අනුව ඒ විශ්වාසය ආරක්ෂා කරමින් මේ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක කරමු විපක්ෂයේ සහය ලැබේද විපක්ෂයේ සහය දෙනවා කියලා තනනම් කිව්වා කොහොම නමුත් ඉතින් අපිට 159ක් මන්ත්‍රීවරු ඉන්නවා දැන් කිසිම ගැටලුවක් නැහැ තුනෙන් දෙකකට එහා බලයක් තියෙනවා නමුත් ඒ කිසිම බලයක් අපි අයුතු ලෙස පාවිච්චි කරන්නේ නැහැ ඒ බලය අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා ඒ සහතිකය අපි මේ රටේ සමස්ත ජනතාවට අපි ප්‍රකාශ කරනවා මේ ඊට අදාළ ජනාධිපතිතුමා ඊට අදාළ ඉදිරි වැඩපිළිවෙල පැහැදිලි කෙරුවා ඒත් එක්ක අපි රටට ගැලපෙන ඉදිරි ක්‍රියාමලිය යනවයි කියන කාරණේ රටට ප්‍රකාශ කරනවා අපේ මේ දීපි සරත් මේ අපේ පොලිස් සම්මිති ප්‍රධාන සහල් අරුබුදයට වෙළඳහා වාණිජ අමාත්‍යංශයේ නිසිකියා මාර්ග ඊයේ ගත්තා ඒ අනුව අපි ඉදිරියට කටයුතු කරනවා අරුබුදයට හාල් පිටරටින් ගේන නෙමෙයි අර්බුදයට උත්තරය හොයලා තියෙනවා අපි හාල් පිළිබඳව අනිවාර්යෙන් මෙට්‍රික් ටොන් 70,000කට ආසන්න ප්‍රමාණයක් මේ ඉදිරි මේ උත්සව සමයට ගේනවා දිගටම හාල් ගෙන්නන්නේ නැහැ හාල් අනිවාර්යෙන් අපි ලබන අවුරුද්දේ ඉඳලා විශ්වකර්ම අමාත්‍යංශයේ ඇති ප්‍රමාණයටම නිෂ්පාදනය කරනවා කිසි බයක් වෙන්න එපා අපි ඒකට වගකීම දැන් ඔතමයි නමයි පුරණ තන්ත්‍රයට පීපී සරත් කොළොන්නර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හාල් සම්බන්ධයෙන් මෙමයයි දැන් ඇත්තරම මේ හාල් ගෙන්නන්න සිද්ධ වුණේ අපි ආණ්ඩුව ගන්නකොට හාල් ඇටයක්වත් මී ඇටයක්වත් රජයේ ගබඩාවල නැහැ. යලකන්නේ මී ඇටයක්වත් ආණ්ඩුව මිලදී ගත්තේ නැහැ. ගබඩාවල තිබුණු රුපියල් 50ක් පාඩු තියාගෙන තුට්ටු දෙකට ආණ්ඩුව වික්කා විකුණලා ගබඩා හිස් කෙරුවා. අපි ආණ්ඩුව ගන්නකොට මහ කන්න පටන් ගත්තා. එතකොට යලකන්නේ අස්වනු ගොවියා විකුණලා ඉවරයි. එහෙමනම් දැන් රජයේ සතුව වී ඇටයක්වත් නැත ගොවියා ළඟත් වී නැත වී ඇත මෝල්ලිමියෝ සහ අතරමැදියෝ ළඟ. එතකොට ඒ අයත් එක්ක මේක සාකච්ඡා කරනවා ජනාධිපතිතුමාම පෞද්ගලිකව මැදිහත් වුණා මේක බේරගන්න. නමුත් ඒක බේරගන්න බැරි වෙනවා නම් පාරිභෝගිකයා මංකොල්ල කනවා නම් තාවකාලිකව මේ ප්‍රශ්නේ බේරගන්න අකමැත්තෙන් වුණත් හාල් පිට යටින් ගිහින් සිද්ධ වෙලා තියෙනවා. අපි සාධික කරලා කියනවා දැන් මේ තාවකාලික පියවරක් විදිහට මේක කරාට අපි හාල් පිට රටින් ගිහින් එක නතර කරනවා. ලබන මහකන්නේ අස්වනු නෙළනකොට අපි වී ගබඩා පුරවනවා. රජයේ ගබඩා පුරවනවා. මේ ප්‍රශ්නේ බේරනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට නිට්ටාවට උත්තරයක් අනිවාර්යෙන්ම ඉදිරි මාස කිහිපය තුල අපි අනිවාර්යයෙන් ලබනවා. දැන් ජනතා බලාපොරොත්තුනේ ඔබතුමාට කිසි කරන අමාත්‍යංශයේ මොකක් හරි දෙයක් ලැබෙයි කියලා. ඔබතුමා නියෝජ්‍යවත් ලැබෙයිද ඇත්තටම වැඩක් කරගන්න? නෑ ඇත්තටම ඒක සම්බන්ධයෙන් මෙම අපි සියලු දෙනා එකතු වෙලා තමයි මේ තීන්දුව తీරලා නැරන් තියෙන්නේ. මේ තීරණ ගත්ත උතන මමත් ඉන්නවා. ඒ නිසා අපි සාමූහික ක්‍රියාවලියක් කරන්නේ මම හිතන්නේ මේ පිළිබඳව ඒවටත් අදාළ උත්තර මම හිතන්නේ හෙට දිහා වෙනකොට ජනතාවට ලැබෙයි. හරි ඔකේ.